අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡා, බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය තුන්වෙනි පාඩමේ පළවෙනි කොටස විදිහට කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ත්‍රිලක්ෂණය පිළිබඳව. තුන්වෙනි පාඩමේ දී සාකච්ඡා වෙන්නේ ත්‍රිලක්ෂණය පිළිබඳවයි. අපි මෙතනදී කතා කරන්නේ ත්‍රිලක්ෂණය හැඳින්වීම පිළිබඳව. පාඩමේ හඳුන්වලා තියෙනවා ත්‍රිලක්ෂණය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. පිරිවෙන දහම් පාසල පාසල අපේ YouTube නාලිකාව, දහම් පාසල් අවසාන විභාගයේ ධර්මාචාර විභාගයේ වගේ විභාගවලට අදාළ පෙළ පොත්, ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරීම මේ නාලිකාව තුළින් සිදු කරනු ලබනවා. අපගේ නාලිකාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නට කියලත් ඔබට මතක් කරනවා. බෙල් අයිකන් එකක් තියෙනවා, ඒකත් තිබුවොත් ඔබට පුළුවන් ඔබේ දුරකථනයටම කෙටි පණිවිඩයක් මගින් අපි අප්ලෝඩ් කරන පාඩම් පිළිබඳව විස්තර පාඩම් ලබා ගන්නට පුළුවන්කමත් තියෙනවා. ඒ වගේම තමයි අනිකුත් පාඩම් අපි සාකච්ඡා කරන පාඩම් සියල්ලක්ම පහත ලින්ක් එකකින් දාලා තියෙනවා. ඒ නිසා ඒ ලින්ක් එක හරහාත් ඔබට පුළුවන් පාඩම් ලබා ගන්නට. එසේ නම් වැඩි වේලාවක් කතා කරන්නේ නැතිව පාඩමට අදාළ තොරතුරු විස්තර සාකච්ඡා කරමු. ඊට කලින් අපි බලමු පහුගිය කාල සීමාවල, පහුගිය අවුරුදුවල මේ ත්‍රිලක්ෂණය සම්බන්ධ කරගෙන කොහොමද ප්‍රශ්න අහලා තියෙන්නේ. ත්‍රිලක්ෂණය කියන පාඩම ආශ්‍රය කරගෙන ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන එක පිළිබඳව ටිකක් අවධානයක් යොමු කළොත් හොඳයි. 2013-2014 වර්ෂයේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතේ තියෙන තොරතුරු වලට අනුව අපි බලමු හතරවෙනි ප්‍රශ්නේ. 2013-2014 වර්ෂයේ හතරවෙනි ප්‍රශ්නේ විදිහට ත්‍රිලක්ෂණයෙන් නিত্য, ස්ථීර, සදාකාලික යමක් ලොව නැති බව පෙන්වා දෙන ලක්ෂණේ නම් කරන්න. ත්‍රිලක්ෂණයෙන් නিত্য, ස්ථීර, සදාකාලික යමක් ලොව නැති බව පෙන්වා දෙන ලක්ෂණේ නම් කරන්න. ලකුණු දෙකක ප්‍රශ්නයක්. එම ලක්ෂණයන්ගෙන් දෙකක් හඳුන්වා දෙන්න. ඉතින් ওই විදිහට ත්‍රිලක්ෂණයේ පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම දුකින් මිදීමට පමණක් නොව එදිනෙදා ජීවිතයේ මනාව පවත්වාගෙන යාමටද අනුබලයක් දෙයි. පැහැදිලි කරන්න. ලකුණු 8ක ප්‍රශ්නයක්. ඉතින් දහම් පාසල් අවසාන විභාගයේදී විශේෂයෙන්ම ප්‍රශ්න සකස් වෙන්නේ එක එක පාඩමට අදාළව තොරතුරු අන්තර්ගත කරලා තමයි ප්‍රශ්න පත්‍රයේ ආදි වශයෙන් තියෙන කොටස් සකස් වෙන්නේ. එක පාඩමක් තමයි එක ප්‍රශ්නයකදී අවධානයට යොමු වෙන්නේ. පාඩම් දෙක තුනකින් එක ප්‍රශ්නයට තොරතුරු ප්‍රශ්න ඇතුළත් වෙන්නේ නැහැ. සාමාන්‍ය එක පාඩම ආශ්‍රය කරගෙන එක ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. ඒ විදිහට තමයි ප්‍රශ්න සකස් වෙලා තියෙන්නේ. ඉතින් ත්‍රිලක්ෂණයේ පිළිබඳව ඒ වගේ ප්‍රශ්න තමයි අහලා තියෙන්නේ 2013-14 වර්ෂයේ. 14-15 වර්ෂයේදී, 2015 වර්ෂයේ අපි බලමු කොහොමද ත්‍රිලක්ෂණයේ පිළිබඳව ප්‍රශ්න යොමු වෙලා තියෙන්නේ කියලා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන මේ ධර්ම පදයන්ගේ විරුද්ධාර්ථ පද දක්වන්න. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ තුනේ විරුද්ධාර්ථ පද දක්වන්න කියලා අපිට කියනවා. ඊට අමතරව ත්‍රිලක්ෂණයේ මගින් විශේෂයෙන් අවබෝධ කරගත යුතු මාර්ගයේ කවරේදයි පෙන්වා දෙන්න. ත්‍රිලක්ෂණයේ මගින් අවබෝධ කරගත යුතු මාර්ගය කුමක්ද කියලා පෙන්වා දෙන්න කියලා කියන ලකුණු 4ක ප්‍රශ්නය. එකී මාර්ගයට පාදක වන බෞද්ධ භාවනාවේ නම දක්වා. ත්‍රිලක්ෂණ අවබෝධය ලබාගත් පුද්ගලයා ලබා ගැනීමට උත්සාහ කරන ඥාන තුන නම් කරන්න. එහෙම ප්‍රශ්නයක් අහනවා මේ පාඩම් වලට අදාළ. පුද්ගල සමාජ ගැටුම්කාරී ස්වභාවයන් අවම කර ගැනීමට ත්‍රිලක්ෂණය උපයෝගී කරගත හැකි ආකාරයේ පහදන්න කියලා ප්‍රශ්නයක් යොමු වෙනවා. ඉතින් 2015-2016 වර්ෂයේදී ප්‍රශ්න පත්‍රයේදී බලමු අපි කොහොමද මේ තුන්වෙනි ප්‍රශ්නය හතරවෙනි කොටස. ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධයේ දෛනික ජීවිතයේ සහනයෙන් සතුටින් ගත කිරීමටත් අවසන් වශයෙන් නිවන් අවබෝධයටත් මඟ පාදා දෙයි. විස්තර කරන්න කියලා ලකුණු 8ක ප්‍රශ්නයක්.
විශේෂයෙන්ම ත්‍රිලක්ෂණයේ ප්‍රායෝගික ජීවිතයේ ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා, ප්‍රායෝගික ජීවිතයේ සාර්ථකත්වය සඳහා, ලෞකික ජීවිතයේ සාර්ථකත්වය සඳහා කොහොමද උපයෝගී කරගන්නට පුළුවන් කියන එක පිළිබඳව හැම අවුරුද්දම වගේ සාකච්ඡා වෙලා තියෙනවා. ඉතින් 2016-2017 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේදී තුන්වෙනි ප්‍රශ්නයේ විදිහට ත්‍රිලක්ෂණයේ පිළිබඳව කතා කරනවා. ත්‍රිලක්ෂණේ නම් කරන්න ඒවායින් දෙකක් හඳුන්වන්න, සංකත ධර්මයන්ගේ ස්වභාවය හඳුන්වා, ඒවායේ ඇති එකම ලක්ෂණය කවරේදයි පෙන්වා දෙන්න. ලකුණු 6ක ප්‍රශ්නය, තමා අයත් නොවන්නක් තමා අයත්ය යන වැරදි අල්ලා ගැනීම නිසා පුද්ගලයා මම්මුලාවට පත්ව ඇත, මෙහි සත්‍යතාවය පැහැදිලි කරන්න කියලා විචාර ප්‍රශ්නයක් ලකුණු 8ක විචාර ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. ලකුණු 8ක් ලැබෙනවා. ඉතින් ඒ විදිහට ප්‍රශ්න පත්‍ර සකස් වෙලා තියෙනවා. ඊට අමතරව 2018-2019 වර්ෂයේ නිර්වාණ මාර්ගයේදී විශේෂයෙන් අවබෝධ කරගත යුතු ලක්ෂණත්‍රය නම් කරන්න. ලකුණු 2ක ප්‍රශ්නයක්, ඒවායින් දෙකක ස්වභාවය හඳුන්වා දෙන්න. මිත්‍රි ලක්ෂණය ගැන තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. මෙම ලක්ෂණත්‍රයට අයත් භාවනා මාර්ගය හඳුන්වන නම ලියා, එය බෞද්ධ භාවනාවක් ලෙසින් දක්වා ඇත්තේ කවර හේතු නිසාදැයි පැහැදිලි කරන්න. සත්‍ය හා ලෝකයේ පිළිබඳ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට මේ ලක්ෂණ හේතුවන අයුරු දක්වන්න කියන ප්‍රශ්නේ. ඔය විදිහට තමයි ප්‍රශ්නේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ ප්‍රශ්නවලට අදාළ තොරතුරු රාශියක් අපිට හම්බ වෙයි. ප්‍රශ්නවලට පිළිතුරු හම්බ වෙනවා මේ පාඩම් ආශ්‍රයේ කරගෙන සාකච්ඡාව පවත්වනකොට. එහෙමනම් විශේෂ කරුණු සටහන් කරගන්න, සලකුණු කරගන්න, ලියාගන්න, මතක තබා ගන්න, කටපාඩම් කරගත යුතු දේවල් කටපාඩම් කරගෙන ඉදිරියට යමු. එතකොට පුළුවන් දහම් පාසල් අවසාන විභාගයේ තමත් පහසුවෙන් ලේසියෙන් ජයග්‍රහණය කරන්න. එහෙමනම් දහම් පාසල් අවසාන බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතේ තුන්වෙනි පාඩම පෙරලා ගන්න. අපි බලමු මොනවද තියෙන තොරතුරු කියලා. සත්‍ය හා ලෝකයේ පිළිබඳව අන්තර්කාලීනව විද්‍යමාන යථා ස්වභාවය අවබෝධ කර ගැනීම බෞද්ධ පරමාදර්ශී ජීවිතයේ අග්‍රඵලය වේ. සත්‍ය හා ලෝකයේ පිළිබඳව අන්තර්කාලීනව විද්‍යමාන හැමදාම දකින්න ලැබෙන ස්වභාවය අවබෝධ කර ගැනීම තමයි බෞද්ධ පරමාදර්ශී ජීවිතයේ අග්‍රඵලය වෙන්නේ. ලෝකයේ සත්‍යයාගෙත් පුද්ගලයාගෙත් හැමදාටම පවතින පේන්න තියෙන ස්වභාවය අවබෝධ කර ගැනීම තමයි බෞද්ධ පරමාදර්ශයේ ජීවිතයේ අග්‍රඵලය වෙන්නේ. අනිත්‍ය දුක්ඛානාත්ම කියන මේ ලක්ෂණ තුන අවබෝධ කර ගැනීම තමයි ජීවිතයේ අග්‍රඵලය වෙන්නේ. බෞද්ධ පරමාදර්ශයේ ජීවිතයේ අග්‍රඵලය වෙන්නේ නිර්වාණ අවබෝධය ලැබෙන්නේ, නිර්වාණ අවබෝධයට පත් වෙන්නේ මේ කියපු ලක්ෂණ තුන අවබෝධ කරගත්තම. මිනිසා රාග දෝෂ මෝහ යන්නෙන් මෝහයන්ගෙන් වෙලී සිටින තාක්කල් කිසිවක නිරවද්‍ය ස්වභාවය අවබෝධ කරගත නොහැකිය. මිනිස්සු රාග දෝෂ මෝහ කියන මේ අකුසල මූලයන්ගෙන් වෙලිලා ඉන්න තාක්කල්, වැහිලා ඉන්න තාක්කල් කිසිම දෙයක ඇත්ත ස්වභාවය, නියම ස්වභාවය, නිවැරදි ස්වභාවය පේන්නේ නැහැ. එහෙනම් අපිට ලෝකයේ තියෙන ඇත්ත ස්වභාවය විනාශ වීම, ස්ථිර නැතිව වෙනසට පත්වීම, විපරිණාමයට පත්වීම මේ කියන දේවල් අපිට පේන්නේ නැත්තේ, අපි ඒවා ඒ විදිහට දකින්නේ නැත්තේ අපි ගාව රාග දෝෂ මෝහ කියන අකුසල් වලින් වැහිච්ච හිතක් තියෙන නිසා. නිල්වන් උපැස් යුවලක් පැලඳ සිටින්නා ලොව සියල්ල දකින්නේ නිල්වන්මයි. නිල්පාට කණ්ණාඩි දෙකක් දාගෙන ඉන්න කෙනාට පේන්නේ ලෝකේ හැමදේම නිල්පාටට. ඉතින් ඒ වගේ රාග සහිත සිතින් ලෝකේ දිහා බලන කෙනාට රාගාන්විතව තමයි ලෝකේ පේන්නේ. දේශසහගතව ලෝකේ දිහා බලන අයට දේශයට අනුරූප විදිහට තමයි ලෝකේ පේන්නේ. මෝහයෙන් ලෝකේ දිහා බලන අයට මෝහයට අනුරූප වෙන විදිහට ලෝකේ පේනවා. ඇස හා රූපේ නිසා චක්කු විඥානය ඇතිවේ. ඇසයි රූපයයි අපිට ඇහක් තියෙනවා, ලෝකේ රූප තියෙනවා. මේ ඇහත් රූපයත් ගැටීමත් එක්ක චක්කු විඥානය
ඇතින් ලබාගන්නා වූ රූපය පිළිබඳව දැනීම යම්කිසි සිතක් අපි ඇති කරගන්න එකට කියන චක්කු විඤ්ඤාණය කියලා. ඒවා එකින් එක සම්බන්ධ වීම නිසා ස්පර්ශයත් එමගින් සුඛ දුක්ඛ හෝ උපේක්ඛා සහගත වින්දනයන් ජනිත වේ. මේ විදිහට ගන්න අරමුණු ඇස රූපය, කන ශබ්දය, නාසය ගඳ සුවඳ, දිව රසය, කය ස්පර්ශය, මේවත් එක්ක චක්කු ශ්‍රෝත ගහන ජීවහා කාය මනෝ කියන විඤ්ඤාණයන් ඇති කරගන්න. මේ ඇති කරගන්නා වූ විඤ්ඤාණයන් එක්ක ඊට පස්සේ සුඛ දුක්ඛ උපේක්ඛා මේවා ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණාට පස්සේ සුඛ දුක්ඛ උපේක්ෂා කියලා, එහෙම නැත්නම් අදුක්කම සුඛ කියලා වේදනාවන් තුනක් විඳිනවා. චක්කු සෝත ගාන ජීවක හාය මන කියන මේ විඥානයන් සියල්ලක් මේ ස්පර්ශ වීමත් එක්ක ස්පර්ශය අනුව ඇති කරගන්නවා සුඛ දුක්ඛ අදුක්කම කියලා, අදුක්කම සුඛ කියලා වේදනාවේ ආකාර තුනක්. අරමුණු ගන්නවා මේ විදිහට. අරමුණු අරගෙන ස්පර්ශ වීමත් එක්ක ස්පර්ශයත් එක්ක අපි අවසානයේදී ඇති කරගන්නවා සුඛ දුක්ඛ දුක්ඛම සුඛ කියලා වේදනාවේ ආකාර තුනක්. ඉතින් අභිධර්මයේ කොටසේදීත් සාකච්ඡා වෙනවා. දැනට මතක තියාගන්න අපි ලබන වින්දන ආකාර තුනකින් ලබා ගන්නවා සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා. පුද්ගලයා ඉන්ද්‍රිය ගෝචර අරමුණ පිළිබඳ සාවද්ද වූ සංකල්පයන් ඇති කරගන්නේ මේ වින්දනයේ නිසායි. පුද්ගලයෝ මිනිස්සු ඉන්ද්‍රිය ගෝචර අරමුණු අපි කිව්ව චක්කු විඤ්ඤාන, සෝත විඤ්ඤාන ආදී විඤ්ඤාන අනුව ඇති කරගන්න ඉන්ද්‍රිය සහ රූප, ඉන්ද්‍රිය සහ අරමුණු ගැටීමත් එක්ක ඇති කරගන්නා වූ අරමුණු සාවද්ද්‍ය වූ සංකල්පයන් ඇති කරගන්නේ, මේවා වැරදි විදිහට ඇති කරගන්නේ, සංකල්පය විදිහට පත් කරගන්නේ මේවා විඳින නිසා. මේවා යම් කිසි විදිහකින් විඳිනයකට හසු වෙනවා, අපි විඳිනවා తాවකාලික වූ විඳනයක්. ඒ විඳනේ නිසා තමයි මේවා වැරදි විදිහට ග්‍රහණය කරගෙන තියෙන්නේ. ඇසට හමුවන, කනට ඇසෙන, නාසයට දිවට හෝ ශරීරයට දැනෙන, සිතට අරමුණු වන සියල්ලක් නිත්‍ය ස්ථිර සුභ සුඛ ලෙසින් වරදවා ග්‍රහණය කරගන්නේ හේතුවෙන්. නිත්‍ය ස්ථිර නිත්‍ය සුභ සුඛ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක නිත්‍ය සුභ සුඛ විදිහට අපි අල්ල ගන්නවා. අපිට හම්බ වුණා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකේ විරුද්ධාර්ථ පද ලියන්න කියලා. ඉතින් මේ කොටසෙන් තමයි මේ ප්‍රශ්නේ සකස් වෙලා තියෙන්නේ. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක නිත්‍ය සුභ සුඛ විදිහට ගන්නවා. එහෙනම් ඒක තමයි ඒ ප්‍රශ්නේ සඳහා පිළිතුර බවට පත් වෙන්නේ. අපි වැරදි සහගත විදිහට මේ පිළිබඳව අවබෝධ කරගෙන තියෙන හින්දා නිත්‍යයි සුභයි සුඛයි කියලා සැපයි කියලා කල්පනා කරනවා. හැබැයි නිත්‍ය සුභ සුඛ සහගත ස්වභාවයක් ලෝකේ නැහැ. බෞද්ධ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කිරීමේදී එකී ග්‍රහණයන්ගෙන් මිදිය යුතුය. මේ කියපු නිත්‍ය සුභ සුඛ කියන தත්වයන්ගෙන් ලෝකේ යුක්ත වෙන්නේ නැහැ. ලෝකේ ඒ කියන தත්වයන්ගෙන් වෙනස් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන தත්වයට පත් වෙනවා කියන එක පිළිබඳව අවබෝධ කරගන්නට ඕන මාර්ගඵල අවබෝධයෙන් නිවන් දකින්නට නම් නিত্য ස්ථීර శాశ్వත කිසිවක් ලොව නැති බව. නিত্যයි ස්ථීරයි శాశ్వතයි සදාකාලිකයි කියන එක තමයි శాశ్వත කියන්නේ. කිසිවක් ලෝකේ නැහැ. එම නিত্যතාව, අනිත්‍යතාව හෝ වෙනස් වීම එවන්නක් අපේක්ෂා නොකරන්නාගේ දුකට හේතු වෙන බව. නিত্য ස්ථීර శాశ్వත කිසිම දෙයක් ලෝකේ නැහැ. ඒ විදිහට අනිත්‍යතාවයෙන් යුක්තව වෙනස් වීම සහගත ස්වභාවයෙන් යුක්තයි කියලා අපේක්ෂා කරන්නේ නැති කෙනාට අපි කියමුකෝ අපේ කවුරු හරි මැරෙන්නේ නැතිව ඉන්නවා කියලා අපි හිතන් ඉන්නවා. අපි හිතන් ඉන්නවා අපි මැරෙන්නේ නැහැ, එහෙම නැත්නම් අපේ යාළු හිත මිත්‍රාදීන් දෙමෝපියන් මැරෙන්නේ නැහැ කියලා. හැබැයි මැරෙනවා. එතකොට මොකද වෙන්නේ? අර මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉද්දි ඒ වගේ තත්ත්වයක් වුණාම, රෝගාතුරු වුණාම, අසරණකමකට පත් වුණාම දුකට පත් වෙනවා. ඒ අනිත්‍ය දුක යන දෙක ඇති තැන ඒ තමාය තමාගේ අත්ත අත්තනිය. අත්ත කියන්නේ තමන්, තමාගේ කියන එක තමයි අත්තනිය කියන එකෙන් කියන්නේ. කියා තමා තමාගේ කියලා කිසි කිව හැකි කිසිවක් නොමැති බවත්.
තමා තමාගේ කියලා කිසිම දෙයක් කියන්න බැහැ. ඉතින් අත්ත කියන්නේ තමා, අත්තනිය කියන්නේ තමාගේ කියලා කිසිම දෙයක් නෑ. මේ අනිත්‍යතාවයට පත්වෙනවා නම්, අපේ ශරීරයේ විනාශ වෙනවා නම්, අපේ හිතත් මොහොතක් පාසා වෙන වෙන අරමුණු වලට යනවා නම්, අපිට මගේ කියලා ඒ හිතට කියන්න බැහැ. මගේ නොවන නිසා තමයි, මට අයිති නැති නිසා තමයි, මට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා තමයි මට එක එක සිතිවිලි ඇති වෙන්නේ. මම කල්පනා කරන්නේ හොඳ සිතිවිල්ලක්, හැබැයි මට ඇති වෙන්නේ නරක සිතිවිල්ලක්. එහෙම වෙන්න පුළුවන්. ඒ මගේ මම කියලා හිත ගන්න බැරි නිසා. ඒ විදිහට තමයි අනිකුත් සියල්ලක්ම යන ලක්ෂණත්‍රයේ නිර්වාණගාමි මාර්ගයේදී විශේෂයෙන් අවබෝධ කරගත යුතුය. නිර්වාණ අවබෝධයට පත්වෙන්නට නම් මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ තුන අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතුයි, අවබෝධයට පත් කරගත යුතුයි. එහෙම අවබෝධ කරගත්තේ නැත්නම් නිර්වාණ අවබෝධයට පත්වෙන්න බැහැ. විදර්ශනාව කියන්නේ ප්‍රඥාව පහළ කර ගැනීම සඳහා ප්‍රඥා භාවනාව කියලා කියනවා. මේ අනිත්‍ය ආදී ලක්ෂණ තුන පිළිබඳව මෙනෙහි කිරීම විදර්ශනා භාවනාව කියන්නේ මේකයි. තව ඉස්සරහට අපි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ තුන පිළිබඳව වෙන වෙනම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කොටසට අදාළ විශේෂ කරුණු ඔබට වැටහෙන්නට ඇති, අවබෝධ වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් අපේ නාලිකාවත් එක්ක මේ විදිහට subscribe කරලා bell icon එකත් ඔබලා සම්බන්ධ වෙන්න ඔබට පුළුවන්. අපේ නාලිකාවට අලුත් පාඩම් upload කරපු ගමන්ම බලන්න. අපේ නාලිකාව තමයි පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව. දහම් පාසල් විභාගවලට අදාළ බොහෝ පාඩම් මේ වෙද්දී සාකච්ඡා වෙමින් පවතිනවා. ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවන් අපි ඉදිරියට තවත් සවිස්තරාත්මකව සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපේ නාලිකාව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා නැවතත් සිහිපත් කරන ගමන් අපි මේ පාඩමෙන් සමු ගන්නවා. ඊළඟට අනිත්‍යතාවය පිළිබඳව හැකි ඉක්මනින් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් ඔබට තෙරුවන් සරණයි.